2021 IPL තරඟාවලියේ 7 වන තරඟය ලෙස පැවති රාජස්ථාන් රොයල් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟය ඊයේ දිනේදී නිමාවටපත් වුණා। මේ තරඟයේ අවසානය බොහොම සටන්කාමී ස්වරූපයක් ගැනීම ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි කතාබහට ලක් වුණා। තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි। එහිදී නායක රිෂාබ් පාන්ට් ලකුණු 51ක් ලබා ගත්තේ පන්දු 32කට පමණක් මුහුණ දෙමින්। රාජස්ථාන් කණ්ඩායමේ ඉලක්කය බවට පත් වුණේ ලකුණු 148ක්। ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් 4 දෙනාටම ලකුණු 10ේ සීමාවවත් පසු කරන්නට දිල්ලි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ। රාජස්ථාන් කණ්ඩායමේ 5 වන කඩුල්ල දැවි ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 42ක් ප්‍රතිබියදී। ඉන් අනතුරුව රාහුල් තෙවාතියා සහ ඩේවිඩ් මිල අතර 6 වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 48ක සම්බන්ධතාවය රාජස්ථාන් කණ්ඩායමට විශාල සහනයක් වුණා කිව්වොත් එක්කා නිවැරදියි। ඩේවිඩ් මිල ලකුණු 62ක් වාර්තා කළේ පන්දු 43කට පමණක් මුහුණ දෙමින්। නමුත් ඩේවිඩ් මිලගේ දැවියාමෙන් අනතුරුව නොම්බර 8 පිටිකරුවා ලෙස ක්‍රිස් මොරිස් පිටියට පැමිණෙන විට ජයග්‍රහණය සඳහා පන්දු 25ක් තුල ලකුණු 45ක් ලබා ගත යුතුව තිබුණා। මේ වන විට තරඟයේ වැඩි වාසි හිමි වී තිබුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමටයි। නමුත් IPL ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම මිලක් හිමි වූ ක්‍රිස් මොරිස් තම වටිනාකම මනාවට ඔප්පු කරමින් පන්දු 18ක් තුල ලකුණු 36ක් ලබා ගත්තේ රාජස්ථාන් රොයල් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින්। ඔහු ලබාගත් ලකුණු 36 තුල 6 පහරවල් 4ක් ද ඇතුළත්। මේ වන විට රාජස්ථාන් රොයල් කණ්ඩායම තරඟ දෙකක් ක්‍රීඩා කොට එක් තරඟයක් ජයගෙන තිබෙනවා। මෙවර IPL තරඟාවලියේ ඔබේ සහය කාටද අපට කමෙන්ට් කරන්න। IKSLK channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න। IK එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන ඉක්මනින් හමු වෙමු।